පුදුකුඩේරිපු උදාරකාට ප්‍රදේශයේ රහසිගතව සංගවා තිබූ ත්‍රස්තවාදීන්ට අයත් තවත් පුපුරන ජව්‍ය සහ අවිආයුධ ගබඩාවක් විරෝධාර ආරක්ෂක හමුදාව අත්පත් කරගනිති. මුලදී උදිරි ආරක්ෂක වළල්ලේ සිට මේ පිළිබඳ වාර්තාවක් ගෙන එන අප නියෝජිත සුජිත් විතාන පතිරණ. එඩිටි ත්‍රස්තවාදීන් පවත්වාගෙන ගිය පුපුරන ද්‍රව්‍ය හා අවිආයුධ සංගවා තිබූ තවත් දැවැන්ත ගබඩා සංකීර්ණයක උීමේ මුලතිව් උදයාරම් කට්ටු ප්‍රදේශයේ මෙම ගබඩා සංකීර්ණයද පවතින්නේ පුතුකුඩිරිප්පු දකුණු දිසාවෙන් ඉදිරියට ගමන් කරන දෙවන කාර්ය සේනාංකයේ රණවිරුවන් ත්‍රස්තවාදීන්ගේ උපක්‍රමශීලී රහසිගත මෙම ගබඩා සංකීර්ණය අත්පත් කරගනු ලැබුවා. එඩිටි ත්‍රස්තවාදීන්ගේ රහසිගත ජාවාරම් රැසක් පවතින්නේ පුතුකුඩිරිප්පු ප්‍රදේශය කේන්ද්‍ර කරගෙනවින් බව අප ඔබට පැවසුවා. ඊට දර්ශන රසක්ද අප ඔබට පසුගිය දිනවල දීරගෙන ආවා. මේ එල්ටීටී ත්‍රස්තවාදීන්ගේ පුපුරන ද්‍රව්‍ය ගබඩා කොට තිබූ එවැනිම ස්ථානයක්. මෙම ස්ථානය ගුවන් හමුදාවේ ප්‍රහාරයකට හෝ යුද හමුදාවේ බරාවි ප්‍රහාරයකට හසු නොවන ආකාරයේ ඉතා ශක්තිමත් ලෙසයි එල්ටීටී ත්‍රස්තවාදීන් ඉදිකොට තිබෙන්නේ. දෙවන කාර්ය සේනාංකාධිපති බ්‍රිගේඩිය රෝහණ බණ්ඩාරගේ නායකත්වයෙන් ලුතිනන්ට් කර්නල් අතුල ආරියරත්නගේ මෙහෙයවීමෙන් 621 වන බල සේනාවේ 8 වන සිංහ රජුමේන්තුව හා 7 වන සංඥා බලකායෙක්ව මෙම ගබඩා සංකීර්ණය හා අවට ප්‍රදේශයේ බලය සියතට ගනු ලැබුවේ. උදයාරම් කට්ටු ගම්මානයේ සාමාන්‍ය ජනතාවගේ නිවාස අතර මෙම ගබඩා සංකීර්ණය පවතින්නේ. කන්ටේනර් පෙට්ටි 3ක් ඉතා ආරක්ෂිතව ආවරණය කොට වෙඩි බෙහෙත් ගබඩා පවත්වාගෙන ගොස් තිබෙනවා. දුම්රිය පීලි ලයිට් කණුහා තේක්ක දැවවලින් ඉතාමත් ශක්තිමත් ලෙසයි මෙම ගබඩා ආවරණය කොට තිබෙන්නේ. ඒ මේ ආකාරයෙන් මීට අමතරව සාමාන්‍ය ජනතාවගේ නිවාසද එල්ටීටීඒ අවිආයුධ ගබඩා කිරීම සඳහා භාවිතා කර ඇති ආකාරය උදයාරම් කට්ටු ගම්මානයේදී අපට දක්නට ලැබුණා. මේ පවතින්නේ සාමාන්‍ය ජනතාවගේ නිවාස. සාමාන්‍ය ජනතාවගේ නිවාස ඇතුළත පවතින්නේ එල්ටීටීඒ ත්‍රස්තවාදීන්ගේ පුපුරන ද්‍රව්‍ය සහ අවිආයුධ ගබඩා. සාමාන්‍ය ජනතාවගේ නිවාසවලට යුද හමුදාව පහර නොදෙන බව එල්ටීටීය කල්තියාම හඳුනාගත් කරුණක්. එනිසාමයි එල්ටීටී ත්‍රස්තවාදීන් සාමාන්‍ය ජනතාවගේ නිවාස තුල රැඳී සිටමින් සාමාන්‍ය ජනතාවගේ නිවාස තුල තම අවිආයුධ ගබඩා සහ පුපුරන ද්‍රව්‍ය ගබඩා පවත්වාගෙන යන්නට ඇත්තේ. ආරක්ෂක හමුදාවන් සිවිල් ජනාවාසවලට පහර නොදෙන බව එල්ටීටීය බවා පිළිගත් කරුණක් බව සිවිල් ජනාවාස අතර පුපුරන ද්‍රව්‍ය ගබඩා පවත්වාගෙන යාම තුලින් ඉතා පැහැදිලි වෙනවා. ඒ අනුව යුද හමුදාව ප්‍රහාර එල්ල කරනුයේ හඳුනාගත් ත්‍රස්ත ඉලක්ක වෙත පමණක් බව මේ තුලින් සනාථ වන කරුණක්. එල්ටීටී ක්‍රියාකාරකම් තුලින්ම ආරක්ෂක අංශවල විනයගරුක හා වගකීමෙන් යුතු සටන් ක්‍රමවේදය මේ අනුව හෙළිදරව් වෙනවා. යුද හමුදාව අතට පත් වූ මෙම පුපුරන ද්‍රව්‍ය ගබඩාවේ මේවන විටත් වෙඩි බෙහෙත් කිලෝග්‍රෑම් දහස් ගණනක් පවතිනවා. මීට අමතරව විවිධ වර්ගයේ බෝම්බ හා පුද්ගල නාසක බිම් බෝම්බ පෙට්ටි විශාල ප්‍රමාණයක් අපට දක් ගැනීමට හැකි වුණා. වෙඩි බෙහෙත් ගබඩා කර තිබූ තැන් ශක්තිමත් ලෙස සකස් කොට පස් පුරවා තනකොළ බිඩලි අල්ලා යුදමය අතින් ඉතා උපක්‍රමශීලීවයි පවතින්නේ. ඒ යුද හමුදාවේ ප්‍රහාරයක් එල්ල වුවද වෙඩි බෙහෙත් ගබඩා ඇතුළත ෂණිකව ගින්නක් ඇති නොවන ආකාරයේ සූක්ෂම ක්‍රමවේදයක් යටතේ ඉදිරියට ඇදෙන යුද හමුදාවේ ප්‍රහාරවලට මුහුණ දීමේ අරමුණින් මේ ආකාරයෙන් වූ විවිධ වර්ගයේ යුද උපක්‍රමයන් එල්ටීටීය ක්‍රියාත්මක කරනු ලැබුවා. ඒත් වන්නී මානුෂීය මෙවුමේ එල්ටීටීය මෙවන විට සීමා වී ඇති ප්‍රදේශය අනුව මේ ආකාරයෙන් වූ සියලු යුද උපක්‍රමයන් යුද හමුදාවේ ඉදිරි ගමන හමුවේ ව්‍යර්ථ වී ඇති ආකාරය මනාව පැහැදිලි. මේ ආකාරයෙන් වූ ශක්තිමත් ස්ථාන විදදම්මින් තවදුරටත් වන්නී මානුෂීය මෙවුමේ වීරෝදාර රණවිරුවන් එල්ටීටී ත්‍රස්ත ඉලක්ක පසු කරමින් තවදුරටත් ගමන් කරමින් සිටින්නේ. තමිල් ආනන්ද වසන්ත කුමාර සමගින් මම සුජිත් විතානපතිරණ පුතුකුඩිරිප්පු දකුණු ප්‍රදේශයේ සිට.